මේ දිනවල ළමුන් අතර ඉන්ෆ්ලුවන්සා සහ ඊට සමාන වෛරස් රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. බොහෝ විට කුඩා ළමුන් අතර මෙම රෝගය පැතිර යාමේ අවදානම පවතින බවයි ඔහු සඳහන් කළේ. එමෙන්ම අඛණ්ඩව දින 3ක් හෝ 4ක් උණ පවතින්නේ නම් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවද වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. උණ සමග කැස්ස, සෙම් ප්‍රතිශ්‍යාව, වමන යාම වගේ රෝග ලක්ෂණ තමයි වැඩිපුරම දැක්කේ. ඊට අමතරව බොහෝ දරුවන් ඇස්වලින් කබ ගැලීම සහ ඇස් රතු වීම වගේ රෝග ලක්ෂණත් අපි දැක්කා. සමහර අයට ඉන්ෆ්ලුවෙන්සා පොසිටිව් වුණා, සමහර අයට ඉන්ෆ්ලුවෙන්සා පොසිටිව් වුණේ නැහැ. ඉතින් මේක වෙනත් වෛරසයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඇඩිනෝ වෛරස් කියන වෛරස් එක වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ රෝගී ඉතාම ඉක්මනින්ම පැතිරෙනවා. මෙතෙන්දී කැස්සෙම්බිල් සහ උණ වගේම මේ ඇස් රෝගයකුත් පැතිරීම ගැන අපි පොඩ්ඩක් කල්පනාකාරී විය යුතුයි. මේක වෛරස් එකක් බොහෝ විට, හැබැයි ද්විතීකව බැක්ටීරියා ආසාදනයක් වෙන්නත් පුළුවන්. මේ රෝග ලක්ෂණ තියෙන අය පුළුවන් නම් ගෙදර තියාගන්න. හැබැයි දවස් 3-4ක් දිගට මේ ප්‍රශ්නේ තියෙනවා නම් වෛද්‍යවරයෙක් හමු වෙලා ප්‍රතිකාර ලබා ගන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.